කුසල් කිරීමට පෙළඹෙනවා. ඒකත් අප්‍රමාදය. එවාගෙම කුසල් කිරීමේ කැමැත්ත කවදාකවත් අත්හරින්නේ නැහැ. ඒ කියන්නේ කුසලයක් කරාම නැවත 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 කුසල් කරන්න හිත පෙළඹෙනවා නම් ඒක අප්‍රමාදය. එවාගෙම කුසල් කිරීමේ උත්සාහය මොනතරම් බාධක තිබුණත් ඒවාට යටපත් නොවි නැවත නැවත කුසල් කරන්න එළඹ සිටිනවා නම් ඒකත් අප්‍රමාදය. ආදරයෙන් කුසල් කරනවා නම් අප්‍රමාදී. නැවත නැවත කුසල් කරනවා නම් ඒ අප්‍රමාදී. බහුල වශයෙන් කුසල් කරනවා නම් ඒක අප්‍රමාදී. නැවත නැවත බොහොම ආදරයෙන් යෙදෙනවා නම් ඒක අප්‍රමාදී. මෙන්න මේ විදිහටයි බුදුරජාන් වහන්සේ අප්‍රමාදී ගැන ප්‍රමාද අප්‍රමාද දෙකම හඳුන්වමින් දේශනා කොට වදාරා තිබෙන්නේ. ඉතින් ඒ අනුව සලකා බැලීමේදී මුළු බුද්ධ ධර්මයේම මේ අප්‍රමාදෝ කියන දහම් පදයට ඇතුළත් බව අපට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ ලෞකික සිත් ලෞකික කුසල් සිත් 17 ලෝකෝත්තර කුසල් සිත් 4 කියන මේ කුසල ධර්මයන් 21ම සිද්ධ වෙන්නේ එළඹ සිටි සිහියෙන් යුතුවමයි. ඔය එකම කුසලයක්වත් සිහියෙන් තොර එකක් නැහැ. සෑම කුසලයකම සතිය පිහිටෙනවා. එනිසා බෞද්ධයන් වශයෙන් ගිහි පැවිදි බෞද්ධයන් වශයෙන් අපි සෑම දෙනා විසින්ම කළ යුතු දේ තමයි මේ සිහිය දිනු කර ගැනීම. මේ සිහිය දිනු කර ගැනීමේදී ඊට අවශ්‍ය වෙන උපදේශ කීපයක්. එකක් තමයි සති සම්පජඤ්ඤේ. හැම කටයුත්තක්ම සිහියෙන් කරන්න පුරුදු වෙනවා. එවාගේ මුත්ත සති පුද්ගල පරිවර්ජනතා. අමතක කරන්න සුළු. ඒ කියන්නේ සිහියෙන් තොරව කටයුතු කරන නැත්තන්ගේ ආදර්ශ ගැනීමෙන් වළකිනවා. උපත්විත සති පුද්ගල සේවනතා. මනා සිහිනුවණින් සෑම කටයුත්තක් කරන කල්යාණ මිත්‍රයන් ආදර්ශයට ගන්න අනුගමනය කරනවා. ඇසුරු කරනවා. එවාගේම පදදි මුත්තතා මම සෑම කටයුත්තකදීම සිහියෙන් යුක්තවන්නේ මේ කියලා අදිෂ්ඨානීය යෙතුව සිහිය පුරුදු කරනවා. මෙන්න මේ විදිහට සිහිය පුරුදු කරනකොට හේතනත්තාට සෑම කටයුත්තකදීම එළඹ සිටි සිහිය යුක්ත වෙන්න පුළුවන් වෙනවා. ඒ සඳහා බොහෝ සෙයින් ගිහි පැවිදි සෑම දෙනා විසින්ම කළ යුතු දෙයක් තමයි බුදුරජාන් වහන්සේ දේශනා කළ මහා සතිපට්ඨාන සූත්‍රයේ මුලටම තියෙන ආනාපාන සති භාවනා වැනි භාවනාවක යෙදී. දාසේ ආරම්භයේදී තමන් අවදි වෙලා පිරිසුදු වෙලා කෙටියෙන් හෝ බුද්ධ වන්දනාවක් කරලා සුළු වෙලාවක් හරි වාඩි වෙලා ආනාපාන සතිය පුරුදු කරනවා නම් ඒක මුළු දවසටම සතිය පිහිටවන්න හේතුවක් වෙනවා. දවසේද වැඩ කටයුතු අතරදී විනාඩියක් හරි මොහොතක් හරි නිවාඩුවක් ලැබුණා නම් ඒ ආනාපාන සතිය හිතේ වඩන්න පුරුදු වෙනවා නම් එයින්ද පුදුමාකාර මානසික සුවයක් වගේම එළඹ සිටි සිහියක් පිහිටෙනවා. ඕනෑම දෙයක් අමතක වෙච්ච වෙලාවේ ආනාපාන සතියට සිත පිහිටවාගෙන මට අසවාදේ මතක් වේවා කියලා හිතලා මෙනෙහි කරනකොට ආනාපාන සතියේ ගපාට මතක තියෙනවා. නැතෙන දෙයක් වටා ගන්න ඕන වෙලා මට මේක වැටහෙවා කියලා හිතාගෙන ආනාපාන සතියේ යෙදෙනකොට ඒක පාට මනසට වැටහීමේනවා. එනිසා බුදුරජාණන් වහන්සේගේ ඒ උපදේශයන්ට අනුව මනා සිහිනුවනේ යුක්තව අපි මේ කටයුතු කිරීම තමයි අප්‍රමාදෝ කියන මේ බුද්ධ වචනෙන් දේශනා කොට වදාරා තිබෙන්නේ. පිළිතුන්න තව ඉතා කෙටි හැඳින්වීමක් කරනවා මෙහි තියෙන වටිනාකම. ඕම දුකෙන් පීඩාවෙන් පෙලි පෙලි ජීවත් වෙන පිරිසක් ඉන්නවා ප්‍රේත ලෝකේ. හැබැයි ප්‍රේතයන් අතරත් තියෙනවා බොහෝ පාරමී පුරාගෙන ඇවිල්ලා යම්කිසි අහේතුවකින් ප්‍රේත ලෝකෙ ඉපදෙලා ඉන්නවා ත්‍රිහේතුකව. එහෙම තුන් දෙනෙක් හිටියා. පියංකර මාතා, පියංකර පුතා, පියංකර දුව. ඒ පුතාගේ නම පියංකර නිසායි මවටත් ඒ නමින් හඳුන්වන්නේ. මේ තුන් දෙනා පාන්දර රාත්‍රියේ මැදියම ගෙවි පාන්දර කුසගින්නේ යමක් හොයාගෙන යන වෙලාවේ ජේපනාරාමේ සාකාරයේ අයිනින් යනකොට අනුරුද්ධ මහරහතන් වහන්සේ විසින් ඒ ප්‍රාකාර අයිනේ තියෙන කුටියක වැඩ ඉඳගෙන ධම්මපදයේ සජ්ජහායනා කරනවා. ධම්මපදයේ දෙවෙනි වර්ගයේ අප්‍රමාද වර්ගයේ. මේ අප්‍රමාද වර්ගයේ සජ්ජහායනා කරනකොට මිහිරි හඬින් අර ප්‍රියංකර මාතාව තමන්ගේ දරු දෙන්නට කිව්ව අනේ දරුවනේ ටිකක් නිහඬ වෙන්න අඬන්න එපා. කලාතුරකින් අහන්න ලැබෙන මේ ධම්මපදයටවත් අහං ගන් දෙමු. මෙයින්වත් අපේ දුකෙන් මිදෙන්න බලමු කියලා. දරු දෙන්න නලවාගෙන මේ මෞතුමියට දහම් සවන් දුන්නා. සැබවින්ම ධාතා 12යි ධම්මපදයේ අප්‍රමාද වර්ගයේ තියෙන්නේ. මේක කියනකොට යත්තන්ට පැහැදිලිව තේරුණා.
එයින් තුලින් ඉතුමියගේත් ඒ පුතාගේ දෙන්නගේ මනස තැන්පත් වෙලා සමාධි වෙලා ඒ මොහොතේම සෝවාන් මඟඵල නිවන් සුව සාක්ෂාත් වුණා. හැබැයි එයින් පස්සේ ඇත්තන්ගේ ප්‍රේත දුක යටපත් වුණා. තුන් දෙනාටම ප්‍රේත වාසයෙන් උපන්නට ඉතා යහපත් වාසනාවන්ත ජීවිත ගෙවන්න පවා උදාපත් වුණා වාසනාව. සම්බුද්ධ ශාසනයට උදාර සේවයක් සැලසූ ධර්මාශෝක රජතුමා බෞද්ධාගම වැළඳගන්න ඉස්සර බොහෝම මානසික පීඩාවෙන් ගත කෙලි. ඔය අතරත එතුමා රවටගෙන ජීවත් වූ නිගණ්ඨයෝ 60,000ක් රජගෙදර නිතර දන් පිළිගන්නවා. නමුත් ඒ රජතුමාට යත්තන්ගෙන් කිසිම සැනසෙල්ලක් ලැබුණේ නැහැ. ඔය අතරේ කදාසා සීමෙඳුරු කවුල් ළඟ සක්මන් කරමින් සිටිනකොට දකින් ලැබුණ ඈතින් වඩින නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ. උනාස දැක්ක ගමන් රජ්ජුරුවන්ගේ මනසේ පුදුම විදිහේ පහදීමක් ඇති වුණා. මේ ස්වාමීන් වහන්සේ වටපිට බලන්නේ, උඩ බිම බලන්නේ, අතේහා මෙහා පදවන්නේ නැහැ, බොහෝම සාන්තව සිහියෙන් ගමන් කරනවා. අලිත් මනුස්සයෝ යනකොට ඒ වගේ නෙමෙයි. එනිසා එමෙති කෙනෙකුට කිව්වා ගිහින් අන්නරේන පොඩි ස්වාමීන් වහන්සේට මේ මාලිගාවට එන්න කියන්නේ කියලා. ඒ එමෙතියා ගිහින් ආරාධනා කරන හැටි බැලුවා. බලානි හිටියා. තවත් එමෙති කෙනෙකුට කිව්වා ඉක්මනින් වැඩමන එන්න කියලා. ඒකින් ආරාධනා කරන හැටි දැක්කා. නමුත් මේ කොඩා ස්වාමීන් වහන්සේ වාසියෙන් කුඩා වුණාට ඉෂක සොඳ බානකොටම රහත් වෙච්ච මහා පුණ්‍යවන්ත ත්‍රිපිටක ධාරි උත්සමී. උන්වහන්සේගේ පියවි ගමනින් රජවාසයට වැදියා. උන්වහන්සේ රජවාසයට ඇතුල් වෙලා තමයි ඇහැ අරලා බැලුවේ වටපිට මට වඩා වැඩිහිටි ස්වාමීන් වහන්සේලා ඉන්නවද කියලා. කවුරුත් නැහැ. රජතුමා කිව්වා සුදුසු ආසනියක් බලා වාඩි වෙන්න කියලා. ඒ වෙලාවේ උන්වහන්සේ වඩා සුදුස්සෙක් එතන වෙන්නේ නැති නිසා සිංහාසනට නැංගා. රජතුමා අත දුන්නා නගින්ද. හිතුවා රජතුමා මේ කුඩා ස්වාමීන් වහන්සේ පෙනුමින් කුඩා වුණාට දැන් මුළු ජම්බුද්දීපේට අගරජ වාඩි වෙන්නේ සිංහාසනයේ වාඩින තරම් සීලෙන් තේජසයි නේද කියලා බහම ලොකු ප්‍රසාදයකට පත් වෙලා වැඳලා කිව්වා ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ දන්න බණ පදයක් මට කියා දෙන්න මැනව කියලා. මෙම නිග්‍රෝධ සාමණේර මහරහතන් වහන්සේ පැවිදි වෙන වෙලාවේම උන්වහන්සේට ත්‍රිපිටක ධර්මයේ ධාරණී වුණා. පෙර ජාති ජාතිවල බුද්ධෝත්පාද කාලවල ත්‍රිපිටක ධර්මයේ කටපාඩම් කරලා තිබී වාසනාව. එවාගේම රහත් වෙනකොට අභිඥා බල සියල්ලම උන්වහන්සේට පහළ වී තිබුණා. එවාගේම පටිසම්භිදා ඥාන හතරම පහළ වී තිබුණා. එනිසා උන්වහන්සේ මුළු තුන් පිටකයේම ආවර්ජන කළ තෝර ගත්තේ මේ අප්‍රමාද දහම්පදේ. දහම්පදේ අප්‍රමාද වර්ගයේ ගාථා 12 මීරි හඳින් දේශනා කළා. රජතුමා කිව්වා ස්වාමීන් වහන්සේ දැන් ඇති. මට තේරුණා බුද්ධ ධර්මයේ කියන්නේ කුමක්ද කියලා. ස්වාමීන් වහන්සේ මම මෙතෙක් කල් තෙරුවන් අරගෙන හිටියේ නැහැ. මම අද තෙරුවන් සරණ යනවා කියලා ඒ පූජනීය නිග්‍රෝධ සාමණේර මහරහතන් වහන්සේ ඉදිරියේ තිසරණ පන්සිල් සමාදන් වී බෞද්ධයෙක් වුණා. ඊළඟට සලාප දාන 32ක් එදාම දෙන්න ආරම්භ කළා. නමුත් මේ රහතන් වහන්සේලා වරින් වර වැඩම කිරීම නිසා ඇතිවෙච්ච ප්‍රසාදයක් ආභෝධයක් නිසා අර 60,000ක් තීර්ථකයන් වෙනුවට 60,000ක් භික්ෂු සංඝයාට දිනපතා දන් දෙන්න පුරුදු වුණා. බුද්ධ ශාසනයෙහි ධර්මයේ කොපමණද කියලා 84,000ක් බව දැනගෙන විහාරස්ථාන 84,000ක් ඉදි කෙරෙව්වා. 96 කෝටියක් ධනය වැය කළා. ඒ දවසේ ඇහුවා මම බුද්ධ ශාසනයේ හිමිකාරයෙක්ද කියලා. මා තරම් ප්‍රත්‍යදායකෙක් ජීවමාන බුදුරජාන් වහන්සේ කාලෙත් හිටියාද කියලා. ඒ රහතන් වහන්සේලා පිළිතුරු දුන්නේ බුදුරජාන් වහන්සේ කාලේ වැඩිම ප්‍රත්‍යදායකත්වයෙන් දිනාගෙන හිටිය අනාථපිණ්ඩික සිටුවරයා එතුමා එකවර පරිත්‍යාග කළේ 54 කෝටියයි. තමුන්නාස 96 කෝටියක් වියදම් කළ මේ පුදුමාකාර ශාසන අභිවෘද්ධිය සැලසුවා කියලා. එනම් මම හිමිකාරයෙක්ද නැත්නම් ප්‍රතිදායකයෙක් පමණයි. හිමිකාරයෙක් වන්නේ කොහොමද? තමන්ගේ දේත්‍රු රත්නය, පුත්‍ර රත්නය සසුන්ගත කළොත් බුද්ධ ශාසන හිමිකරුවෙක් වෙනවා කිව්වා. ඒ මොහොතේම දෙපැත්තේ වාඩිලා හිටියා වාස 20 මිහිඳු කුමාරයා, වාස 18 සංගමිත්තා කුමරිය දෙන්නම ශාසනයද පූජා කළා. මිහිඳු කුමාරයන් වහන්සේ පැවිදි වෙන අවස්ථාවේ සීමා මාලකයේ පැවිදි කළ එදාම උපසම්පදා පිහිටෝන් ලැබුවා. උපසම්පදා වෙනකොටම සෞ කෙලස්ස සම ආරහත් භාවයට පත් වුණා. සංගමිත්තා කුමරිය බුදු ශාසනයේ මෙහි නිසස්නේ පැවිදි වුණා. දාවුරුද්දක්
චික්කමානාවත පුරා උපසම්පදා වුණා නොබෝ කාලයකින් සව් කෙලෙස් නසා අරිහත්තයට පත් වුණා ත්‍රිපිටක ධාරී වුණා දෙනමම මේනු මහරහතන් වහන්සේගේ උපසම්පදාවෙන් දොළොස්වැනි වසරේ තමයි ශ්‍රී ලංකාවට වැඩම කරවන්න අවස්ථාව සැලසුනේ පින් මේ රජතුමාගේ සංවිධානිකත්වයෙන් බුද්ධ ශාසනය පිරිසුදු කළ 60,000ක් තීර්ථකයන් ශාසනයෙන් ඉවත් කරලා ඉන්නේ සංඝා නාම කරන්න දායකත්වයේ දරුවා රටවල් 9ක බුද්ධ ශාසනය පිහිටන්නේ කාරණා වුණා ඉතින් මේ විදිහට ශාසන සංග්‍රහම් කරන්න එතුමාට පුළුවන් උනේ අප්‍රමාද පදයෙන් දහම් බිඳක් අහලා මේක නිසා මේ අප්‍රමාදෝ අමත පදං කියන දහම් පදේ වගේම මේ අප්‍රමාද සූත්‍රයේ තියෙන දහම් කරුණු සියල්ලම බෞද්ධයන් වශයෙන් අපි මනවින් තේරුම් ගන්න අතරතේ ඒ ධර්ම දේශනාවන් තුලින් අපි හැම වෙලාවෙම එළඹ සිටි සිහියෙන් යුතුව සෑම ක්‍රියාවක්ම කුසල් සිත් පහළ වෙන හැටියට කිරීමට පුරුදු වෙනවා නම් අපේ බුදුරජාන් වහන්සේගේ ආවාදය අපි අනුගමනය කළා වෙනවා බුදුරජාන් වහන්සේගේ ආවාදයේ සෑම ඉරියව්වක්ම කුසල් සිතින් සිදු කරන හැටියටයි සමාධි හිතෙන්න පුළුවන් අපට වෙලාවක් නැහැ නොහොම හිතන්න කියලා නෑ හැම වෙලාවම වෙලාව තමයි ඒ කියන්නේ උදේ අවදිවෙන් පටන් නිින්දට යනතුරු දාස පුරාම කරන සෑම කටයුත්තකදීම බෞද්ධයා වශයෙන් පුළුවන් යම් කිසි කුසල මානසිකාරයකින් දවස ගෙවන්න. අඩුගානේ කරණීමිත සූත්‍රයේ හිතින් කියව කීවා දවස වැඩ කරන්න පුළුවන්. සබපාපස ගාථා හිතින් කියව කීවා දවස වැඩ කරන්න පුළුවන්. ඉතිපිසෝ ගාථා හිතින් කියව කීවා දවස වැඩ කරන්න පුළුවන්. සාක්ඛාතෝ ගාථා පාටි සුපටිපන්නෝ ගාථා පාටි හිතින් කියව කීවා වැඩ කරගන්න පුළුවන්. මෛත්‍රී මානසිකාරයක් හිතේ පුරුදු කරමින් වැඩ කරන්න පුළුවන්. හරි ඉස්සර අට කතාවේ තියෙනවා සතිපට්ඨාන සූත්‍ර අට කතාවේ කුරු රටවාසී වතුරා දින දැස දැස් කම්කරුවෝ පවා වතුර ගේන්න යන කොට පවා භාවනා කිදල යන්නේ මොනතරම් පුදුමද ඒ කියන්නේ නියම ගුරු උපදේශානුව සද්ධා පිහිටවාගෙන කටයුතු කරන නිසා අසවල් වෙලාවේ කියලා වෙලාවක් නැහැ හැම වෙලාවෙම තමන්ගේ මනස දියුණු වෙන්නේ කුසල් සිතින් යුතුව සිහිය පාවිච්චි කරනවා භාවනා මනසිකාරුණ යෙදෙනවා මෙන්න මේක නිසා අද කාලේ ඇටියට බුද්ධෝත්පාදය ඉතාම දුර්ලභ අවස්ථාවක් අපෙන් ලැබිලා තියෙනවා අපේ සරුවක්යන් වහන්සේ 45 වසරක් ලෝතමාදම් වැසි වස්සවල සූවිස අසංකේය 9 කෝටි 7 ලක්ෂයක් දෙන අමාම නිවන් පුර පමුණවා වදාලා අනාංගතේ බලා මා නෙල්මල් සුවඳ විහෙදෙන ශ්‍රීමුක පාත්මයෙන් සුදු බුදුරැස් වේදෙන දලදා ස්පර්ශයෙන් අෂ්ටාංග සමන්වාගත බ්‍රහ්මස්වරයෙන් අරුදු 5000ක් මුළුල්ලේ ශාස්ත්‍රෝ කෘත්‍යයේ සිදු කරනසේ අදිෂ්ඨාන බල පිහිටුවා සුවාසෝදා සද්ධර්ම ස්කන්ධයේ දේශනා කොට වදාරා තිබෙනවා එයින් බුද්ධ පරිනිර්වාණය පසු අරුදු 2551ක් දැන් පිරීගෙන එනවා එනිසා දැන් කාලයේ ගෙවි ගෙවි යන බැවින් මේ ගෙවෙන බුද්ධෝත්පාද කාලයෙන් අපි නොගෙවෙන නොදිරෙන අමරණීය නිවන සඳහා අවශ්‍ය වෙන කුසල් රැස්පත් කිරීම සඳහා අප්‍රමාදේන සම්පාදේත කියන මේ බුද්ධ වාක්‍යනේ අනුගමනය කිරීමට විශේෂයෙන් අදිෂ්ඨාන කර ගැනීම වටිනවා බුදුරජාන් වහන්සේ පින්වන් ඇඳේ වැඩි ඉඳගෙන දේශනා කළේත් ඔය වචනෙමයි අර ගුණවත් පිය කෙනෙක් ගමනක් පිටත් වෙනකොට හරි තමන්ගේ අවසාන මොහොතේදී හරි තමාසතු සියලුම දේ දරුවන් පවරා යන්නා වගේ තමන් වහන්සේ 45 අවුරුද්දක් මුළුල්ලේ දෙසූ සර්ව ධර්මයන් එකම වචනයකට සම්පින්දනය කළයි අවසාන බුද්ධ වචන දේශනා කළේ හන්දදානි භික්ඛවේ ආමන්ත්‍රයාමි වූ වය ධම්ම සංඛාර අපමාදේන සම්පාදේත මානිමි දැන් අන්තිම වරට තොපාමතමි සීළු සංස්කාර ධර්ම නැසෙන වෙනසෙන සුරුයි මානිනි එළඹ සිටි සිහිනුවනේ යුතුව සීල සමාධි ප්‍රඥා සංඛ්‍යාත ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන සත්‍යස් බෝධිපාක්ෂික ධර්මයන් වැඩෙන මේ අප්‍රමාද ප්‍රතිපදාවෙන් පිළිවෙත් පුරත්වා කියන අනුශාසනා කොට නිත්‍යාගත්තා නිත්‍යාගත් පමණින් පින්වම් පෑවෙන්නේ සූවිසි කෝර් ලක්ෂ වාරයක් සමාපatti සුවයට සමවැදුණා අන්තිමේදී චතුර්ථ ඥාන සමාධියට සමවැදෙලා එයින් නැගිලා තමයි උන්වහන්සේ පිරිනිවන් පාවා දාලේ දසදහසස්සක්වල කම්පා වෙද්දි ඉතින් මේ විදිහට මුළු ජීවිතේම ලෝට අප්‍රමාද දේශනාවෙන් දේශනා කොට වදාළේ සරුවක්යන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ අනුසාරයෙන් අද මේ අප්‍රමාද දහම් පදය ගැන නැවත වරක් අහන්න සැලැස්සුවා මේ අප්‍රමාද පදය ගැන නැවත නැවත කරුණු එකතු කරගෙන සලකා බලාගෙන
මෙයින් ලබාගත් වූ උසස් මාර්ගයන් නෙලා ගැනීම පිණිස අපි අප්‍රමාද වෙමු එළඹ සිටි සිහියෙන් යුක්ත වෙමු අද මේ දවස විශේෂයෙන් අපි සෑම දිනාටම සැලකිය යුතු දවසක් වෙනවා හේතුව දැන් බුද්ධෝත්පාදයේ සිදු වී බුද්ධෝත්පාදයේ කියන්නේ බුද්ධත්වයට පත් වී අවුරුදු 2596ක් පිරීගෙන එනවා මාසිකුත් දවස් 15ක් ඇතුළත වෙසක් පොය දාස උදාපත් වෙනවා එතකොට අවුරුදු 2596ක් පිරෙනවා බුද්ධෝත්පාදයේ සිද්ධ වෙලා බුදුරජාණන් වහන්සේ ලෝතුරා බුදු බවට පත් වෙලා එවාගෙන පිරිනිවන් පෑමෙන් අවුරුදු 2551ක් පිරෙනවා ඉතින් මේ විදිහට ජීවි යන මේ ලෝකයේ තුල අපි ජීවත් වෙන බැවින් අපේ ජීවිත සංස්කාරය ඉතා කෙටි කාලයකින් නිරුද්ධ වෙන බැවින් මේ බුදුරජාණන් වහන්සේගේ ඒ සුවාසුදාස ධර්මස්කන්ධය ඒ කාන්තේම අපට ලොවී ලෝතුරාසුව ගෙන දෙන ඒකාන මාර්ගයයි කියලා තේරුම්ගෙන ඇකි තාක් උනන්දුවෙන් මේ ධර්ම දේශනාවන් දේශනා කරන්න වගේම ශ්‍රවණය කරමින් ධාරණය කරමින් අපේ නිවන් මඟ ආලෝකමත් කර ගැනීමට අධිෂ්ඨාන කර